අවසාන වශයෙන් එනම් මේ මීන ලග්නයේ කොහොමද කියලා විමසා බලන්න. මීන ලග්නයේ මේ සතියේ නීති ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. වන්දනා ගමන් නාගමික උත්සව ආදියට සහභාගී වීමට ඉඩ සැස්ත ඇති කරගන්න. තමන්ට හිමිතැන ලබා ගැනීමට හැකියාව වාසනාව හිමි කරන අතර සුදුස්සාට සුදුසු තැන ලැබෙන බව මේ කත්තේ යනු උදා කරනවා. ඒත් පසුගිය කාලයේ යම් වැරද්දක් කරන ලද දෙයක් අපිට කැරකී ඒමට ඉඩ ඇති වෙන්න පුළුවන්. එයින් බේරීම සඳහා නීති උපදෙස් ලබා ගැනීමට ඉදිරිපත් වීමක් සිදු විය හැකි. විවාහයේ තරමක් හිතුවක්කාරී ලෙස කිරීමට හෝ තමන්ට නොගැලපෙන දේවල් කර ගැනීමට සිත යොමු වෙන්න පුළුවන්. හොඳට සිතා මතා කටයුතු කළ යුතුය. එවිට සත්‍ය දැනගන්න හැකියාව. වැඩිහිටියන් වෙනුවෙන් යමක් කිරීමට සිත පෙළඹෙනවා. ආරෝග්‍ය ශාලා හා හදිසි අසනීප වෙනුවෙන් රෝහල් ගත වීමටද බැරි නැත. නොකළ වැරදි වලට චෝදනා හා අභියෝග ඉදිරිපත් විය හැකි මේ සතිය. එම නිසා වැඩ කටයුතු ආදී කිරීමේදී ප්‍රවේශම් වීම හොඳයි. නිතර හිතට බිය සැක සංකා ඇති කරන අධ්‍යාපනයේ ලබන දරුණු ඉතා යහපත් සතියක් වන අතර ඒ සඳහා පහසුකම් හා බුද්ධිය ලැබෙන සතිය රෝග පීඩා වශයෙන් හිස බරගතිය ඉසට තුවාල වීම මුත්‍රා රෝග ඇති කරන ජයංකේ පාත නමේ ජයවර්ණේ තැඹිලි කොළ සුභදිනී බ්‍රහස්පතින්දා සහ සඳුදා සතියේ උපදේශනේ රූපේ ලස්සන වීම තරුණ බව ගුණ යහපත්කම් ආදිය තිබුණත් ශිල්ප ශාස්ත්‍රයේ දැන නොසිටියොත් ඒ තැනත්තාට සුවඳ නැති කැලෑ මලක් හා සමාන. එහෙනම් මෙතෙක් වේලා ඔබතුමා ලග්න 12ටම පැහැදිලි විස්තරයක් අපිට ලබා දුන්නා. ඒට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන අතර නැවත වාරයක් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තුෙන් හමු ගන්නා මේ මොහොතේ ඔබතුමාට දීර්ඝායු සම්පන්නිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.